අද ධර්මදේශනාවේ මාතෘකාව කීටාගිරි සූත්‍රදේශනාව මයි. ඒ දේශනාව මෝලික කරගෙන සිදු කරන පස්වැනි ධර්මදේශනාව තමයි අපි මේ සිදු කරන්න සූදානන් වෙන්න. කලින් සාකච්ඡා කරපු අවසාන ධර්මදේශනාවිදී සප්තාර පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කරමින් අපි හිටියේ. උබතෝ භාග විමුක්ත පඥ්ඥා විමුක්ත කාය සක්කී දිට්ටිප පත්ත කියන ආරයන් වහන්සේලා සෙව් නම පිළිබඳව අපි බොහොම කෙටියෙන් කරුණු සාකච්චා කරනට එෙදනා. මෙ දිට්ටිප පත්ත කියන ආරයන් වහන්සේ ආය මාර්ග ම සමහර විට උදාපත් කරගත්ත කෙනෙක්. අරහත්ේ හැර ඉතුරු මාර්ගතුනම ලබාගත්ත කෙනෙක් වෙන්ඩ පුළහන් කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. ඉන් පසුව සඳහන් කරන්නේ සද්ධා විමුක්ත කියන පුද්ගලයා. උද අපේ භාගිතුන් වහස සඳහන් කළා මේ ශාසනය හැම පුද්ගලයෙකුටම මම අප්‍රමාදී වෙන්ඩ කියලා දේශනා කරන්නේ නෑ. සමහරයට අප්‍රමාදී වඩ කෙල දේශනා කරනවා සමහරයට දේශනා කරන්නේ නෑ. කාටද අප්‍රමාදී වෙන්ඩ කියල දේශනා කරන්න නැත්තේ උබතෝභාග විමුක්ත සහ පඥ්ඥා විමුක්ත කිය න දෙදෙනට අප්‍රමාදී වෙඩ කියලා දේශනා කරන්න ෑ මොකද අප්‍රමාදී වෙන්ඩ දෙයක් නැහැතව සියලු කෙලෙස් නසලයි ඉන්නේ. එතනින් පහලට ඉන්නේ සෝවාන් සකදාගාමි අනාගාමී කියන මාර්ගඵල පිළිවලින් ලබාගත්තා අය. අනාගාමී ඇත් ඉන්නවා. සකදාගාමි භවේ නතර විච්චා ඇත් ඉන්නවා. සෝවාන් භවේ ඉන්න අයත් ඉන්නවා. ආගේ සියලු දෙනාටම භාගිතුන් වහසේ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. ආං ඒ නිසා මෙ සද්ධහා විමුක්ත. ද්ග අං ඒ පුද්ගලයත් අර්හත්වය හැර අනෙකුත් සියලුම මාර්ග පල ලබල ඉන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරනවා. නමුත්තා අර්හත්වය ලබල නෑනෙ ඒනිසා අප්‍රමාධී වෙන්ඩ කියලා බාගිතුන් වහන්ස දේශනා කරනවා. තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා සෝවාන් මාර්ගස්ථානයේ තමයි ඒ දෙන්නම ඉන්නේ. එක්කෙනෙක් සද්ධානුසාරී අනිත් එක්කෙනා ධම්මානුසාරී. මෙතන ධම්මානුසාරී කියල කියන්නේ ඉන්ද්‍රියන් පහෙන් ශ්‍රද්ධ ඉන්ද්‍රිය වීර්ය ඉද්‍රිය සතීන්ද්‍රය සමාධීන්ද්‍රිය ප්‍රඥ්ඥා ඉන්ද්‍රීයේ. මෙ මේ ඉන්ද්‍රියන් පහෙන් ප්‍රග්ඥනාා ඉන්ද්‍රිය සෝවාන් වන වෙලාවේ වැඩි නිසා මේ පුාරි පුද්ගලයට සඳහන් කරනවා ධම්මානු සාරී කියලා. ඉන්ද්‍රියන් පහක් සඳහන් කළා ශ්‍රද්ධ වීර්ය සති සමාධී ප්‍රඥ්ඥා මේ ඉන්ද්‍රියන් පහෙන් පස්වනි ඉන්ද්‍රියයේ ප්‍රඥා ඉද්‍රිය. සෝවාන්ගෙන වෙලාවෙ ප්‍රඥ්ඥා ඉන්ද්‍රිය වැඩි නිසා දම්මානුසාරී කර සඳහන් කළා. ඒළඟට පස් වනි ශ්‍රද්ධ ඉන්ද්‍රිය සෝවාන් වෙන වෙලා වැඩි නිසා සද්ධානුසාරී කර සඳහන් කළා. ප්‍රඥ්ඥා ඉන්ද්‍රිය සෝවාං වෙන වෙලා වැඩිවෙච්ච කෙන දම්මානුසාරී. සෝවාන් බව ලබන වෙලාවේ ශ්‍රද් ඉන්ද්‍රී වැඩි කෙන සද්ධානුසාරී මේ ආරය පුද්ගලයෝ හත්දනගේ හයවෙනි සහ හත්තෙන අරයන් වහන්සේලා දෙනම. එලකන සඳහන් කරනවා මේ සප්තාරය පුද්ගලයන් වහන්සේලා පිළිබඳව භාගිතුන් වහසේ මේ විදිහයට කරුණු සඳහන් කරනකොට භික්‍ෂූන්නේ මම පටන්ගත්ත ගමන්ම අර්හත්වය ප්‍රකාශ කරන්නේ නෑ. පටන්ගත්ත ගමම්ම කෙනෙකුට අරහත්වේ ලබන්ඩ කියලා දේශනා කරන්නත් නෑ කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. නාහම් භික්කවේ නාධිකේනේව අන්‍යාරාධනන් වදානි. මහනිනි පටන්ගත්ත ගමම්ම අරහත්වේ ලබා ගණඩ කියල ම සඳහන් කරන්නේ. ඉලඟට සඳහන් කරනවා පටම මේව මණ්ඩු කස්ස උපතිත්වා ගමනං විය එම කත් එෙහෙම සඳහන් කරන්නේ. ගිහි ෙදර ඉඳලා පැවිද්දට ආපු ගමම්ම ඉපු ගෙලයා රහත්වෙනවා කියෙල සඳහන් කරන්නේ නෑ කියනවා. ඒකයි මේ පටම මේ මණ්ඩුකස්ස උපතිත්වා ගමනං විය. පරියටනිකං ගෙම්බෙක් පයිනවාගේ. ගොඩ හිටපු ගෙම්බෙක් එක පාරම වතුරට පයිනවාගේ ගිහි ගෙදර හිටපු කෙනෙක් ශාසනයට ආව පමණින්ම උතුම් පලේ ලබන්නේ නෑ කියලායි භාගිතුු හස සඳහන් කරන්නේ. ඒ ගමන් මේක ලබන්්ඩ කියලා භාගිතුනු හස දේශනා කරන්නේ නෑ. අපිචබික්කවේ අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරා, අනුපුබ්බ පටිපද අන්‍යාරාධනං හෝත. සඳහන් කරනවා අමහනිනී මෙ ශාසනයේ උතුම් පලේගාවට යන්ඩ අනුපුබ්බ සික්කා. අනුපූර්ව වූ ශික්ෂාවක්තියනවා. අනුපුබ්බ කිරියා. පිළිවෙල සහිත අනුපූර් වූ ක්‍රියාවක්තියෙනවා. අනුපුබ්බ පටිපදා අනුපූර් වූ ප්‍රතිපදාවක්තියවා. යම් කෙනෙක් මේ ශාසනයෙන් සැනසීම හොයාගෙන යනවනං ඒ පුද්ගලයා බලාපොරොත්වෙන විදිහට හිතපු හිතපු විදිහට කටයුතු කරලා මේ ශාසනය ඒ උතුම් පලේගාවට යන්ඩ බෑ කියලයි මේ සඳහන් කරන්නේ ඒකට අනුපූර් ක්‍රියාවත් අනුපූර් ප්‍රතිපදාවක් අනුපූර් ශික්ෂාවක් එහෙම නැත්තන් මන වූ පිළිවලක් තිේෙනවා කියලායි භාගිතු වහසේ මෙ දේශනා කරන්නේ. ආන්ගේ පිළිවලට කටයුතු කරපු කෙනාට තමයි පිළිවලින් ක්‍රමාණුකූලව මේ ධර්මතා වැඩෙන්නේ. අන්නි සයි භාගිතුන් වහස මෙතර මේ සඳහන් කරන මේ පිළිවල මාර්ගයෝසයක සම්පූර්ණ කරගණ්ඩ ඕන කියලා. අතංච භික්කවේ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරයා අනුපුබ්බ පටිපදා අන්්‍යාරාධනන් හෝතයි. කෙසේද භික්‍ෂුණී මේ ක්‍රමාණුකූල ශික්ෂාවකින් ක්‍රමාණුකූල ප්‍රතිපදාවකින් මේ අරහත්වය ලබන්න කියලා දේශනා කරලා තියන්නේ. එක පැහැදිලි කරලා දෙවා. ඉද භික්කවේ සද්ධා ජාත ූඋප සංකමති. මොකක් දිස්සරලාම තියෙන් ඕන කියන්නේ ඉස්සර ලාම තීෙන්්ඩෝන ශ්‍රද්ධාව කියන ධර්මතාවේ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට මේ ශාසනය ගමනක් යන්ඩ කවදාවත් පුළුහංකමක් නෑ. ස්‍රද්ධහා ජාතූප සංකමති. භික්‍ෂූුණී ශ්‍රද්ධාව ඉපදිලා වෙත එළ මෙෙනවා. ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි සත්පුරුෂයෝ හොයාගෙන එන්නේ. ආරයන් වහන්සලා හොයාගෙන එන්නේ ශ්‍රද්ධාව ඇති විච්ච නිසා. මේ ශාසනය ඉදිරියට ගමනක් යන්න ඕන කියල ්‍රද්ධාවව ඇති වනේ නැත්තං ඒපුද්ගෙල ධර්මශ්‍රවනය කරන්න එන්න නෑ. තමන්ට සසරට අවවාධ කරන උතුමන් වහන්සේලා හොයාගෙන එන්නේ එන්නෙ නෑ. ඒපුද්ගෙල වෙනවෙන තැගොල සැප හොයනවා. එනිසා බනාහන්න පින්කන් කරන්න සත්පුරුෂයෝ මුණ ගැහන්නේ නෑ කියන්නේ ශාසනය ගමනක් යන්ට තව තීරණය කරලත් නෑ ඒ අයගාව ශ්‍රද්ධාවත් නෑ. එන මේ ශ්‍රද්ධාව නැති පුද්ගලයා කොයි තරන් පහසුවෙන් අඳන ගණන්ඩ පුළහන් වෙන වද මේ කාරණාවත්තක්. ආංන්සයි සඳහන් කළේ ශ්‍රද්ධාව ඉපදිලා තියෙනවනං වෙතල වෙනවා. පිනතන මෙතන මේ ශ්‍රද්ධාව කියලාැනෙ කොහොම ශ්‍රද්ධාවක්ද ආං ඒක බැස ගැනීමේ ශ්‍රද්ධාව කියල හඳුරුන. බැස ගැනීමේ ශ්‍රද්ධාව මේ ශාසනයේ මුලින් දෙවුණු කරන්න තියෙන හොඳ ස්්‍රද්ධාවක්. එකරි කියනව ඕකප්පන ශ්‍රද්ධහ කියලා. බැසගණ්ඩ පුළහන්ගෙනවා. කොහොමදේ බැහැගණ්ඩ පුළුවහන් කියල කියන්නේ. ඒ කාරණාව උදාහරණයකින් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ගඟක් ගලනවා කට ගාවට පිරල ගඟ ගලනෝ. පිරිසක් ඉන්නවා ගගේ මෙහා අයුරයේ. මහායුර හරීම කරදරකාරී කෑමන බොන්්ඩ දෙයක් නෑ මිනිසුන්ට වාසස්ථාන නෑ සර්පයෝවාගේ සත්තුන්ගෙන් හරී කරදරයි මෙහායුරට වෙලා ඉන්ඩම බෑ හැබැයි ගගේ එහායුරට එහෙමද එහෙම කරදරයක් නෑ. දැන් මෙහායුර ඉන්න කට්ටියට එහායුරට යන්න ඕනකම තියෙනවා. මෙහා යුර කරදරන්නේ එහායුරට යන්ඩේ ගොලන්ට බාධාවක් තියනවා මකද්ද බාධාව ගඟ පිරිලා ගලනෝ. නමුත් ටිකවෙලාවක් මේ ගොල්ල යුර හිටගෙන ඉන්න කොට තවපුද ගෙලෙක් ගඟ ගාවට නවා ඒපුද්ගලටත් මෙහායුර කරදරයි ගඟගාවට ඇවිල්ල තමගේ ඇඳුම් හොඳට තද කරලා ගැටගහල ඇඳලා එයා ගඟට පැනලා ට පීන ආං එතකොට යවුරට වෙලා හිටගෙන ගඟට බහින්ඩ බැරුව ඉන්න අයට කල්පනා වෙනවා අනේ අපටත් මේ ගඟට පැනල පීනඩ පුළුහංකම තිබුුණ නම් කියලා එතකොට අරපුද්ගලයට ගඟගට බහින්ට බාධාවක් තිබුනද නෑ ආපු ගමන් ගඟට බැස්ස ගඟට බැස්ස ගමන් එගොඩ යනවද වීරය ක රහන්න ඕනේ ඟ ගයනො. වීරය කරලා වීරය කරලයා එගුටට යන්ඩෝනෙන්. ආංගීවාගේ තමයි මේ ශාසනයටත් කෙනෙකුට බැහැගණ්ඩ හොඳ ශ්‍රද්ධාවක් තිබා තියන්ඩෝනෑ. අර පුද්ගලයට විශ්වාස තිබුණා මේ ගඟට පැනල පීනගන්ඩ පුළුවහං වුනොත් කිසිම කරදරයක් නැති හැ පැත්ති ට සතුටින් ජීවත් එන්න පුළහන්වෙල. එනම් අපිට ත්‍රද්ධාවක් තිේෙන්ඩෝනෑ බුදුරජාණන් වහන්සේ මෙහෙම මෙහෙම ධර්මයේ දේශනා කරලතියනවා. මේ මේ විදිහයට කටයුතු කරන්නේ කෙල භාගිතුන් වහස දේශනා කරලතියවා. මේ භයානකූ සංසාරයෙන් එතරයන්ටනං අනුපුබ්බ සෙක්කා අනුපුබ්බ කිරයා අනුපුබ පටිපදා අනුපූර්ෝ වූ ක් අනුපූර්රෝ වූ ක්‍රියාවක් අනුපූර වූ ප්‍රතිපදාවක් දේශනා කරලතියෙනවා. අපිත් ආං ඒක අපේ ජීවිතවල ප්‍රගුණ කරන්න ඕනේ එතකොට තමයි අපිට එතරට ඇඩ පුළ හංකමතියෙන්නේ. එනම් අනුපුබ්බ සික්කා. මකදද මේ අනුපූර්වූ ප්‍රතිපදාව. දාන සීල භාවනා මේ අධ වශයෙන් අනුපූර් ප්‍රතිපදාවක් තියෙනවා. පන්සිල් ආරක්ෂා කරගන්ඩ නිරන්තරය කෙලා භාගිතුන් ව හස දේශනා කරතියෙනවා. මාසකට යටත් පිරිසින් ය වතාවක් වත් පූර්ණ උපෝසතයක් ආරක්ෂා කරන්න එහෙම සඳහන් කළේ සඳහන් කරනවා දැනට දෙව්ලව ඉන්න දෙවිවරු මාසකට දවස් හයක් පූර්ණ උපෝසත සම්පූර්ණ කරපු අය කියලා. සාමාන්‍ය මාසකට අපිට තියෙන පෝය හතරක් නමුත් මේ අය මාසකට දවස් හයක් පර්ණ පෝසත සමාදන් වෙලා තියෙනවා. පසලොස්සක පෝයට කලින් දවසේ ගොල්ලු සිල්ගත්තා. දාහතරවෙනි දවසේ පසලොස්වක දවසේ සිල්ලාාරක්ෂා කළා. අමාවක පෝයට කලින් දවස සිල්ගත්තා කලින් දවසත් අමාාවක දවසත් සිල්ලාාරක්ෂා කළා. එතකොට දවස් හතරයි පුරාටෝකයි අවාටෝකයි පෝය දෙකයි ආංහෙම පූර්ණ පෝසත හයක් මාසකර සම්පූර්ණ කරලා තිය නෝ. ඒ පූර්ණෝ පෝසත කියල කියන්නේ ඇයි විසිහතර පැයක් සිල්ලා රක්ෂා කරලා තියනවා. උදේ සිල්ගත්තහම පහු දව්දේ වෙනකම පවරණය කරන්න නෑ. විසිහතර පෑම සිල්රකිනෝ. එහෙමනම් මේශසනින් යම් ගමනක් යන්න්න කල්පනා කරන අපි. සුගතියට යන්න හිතන වනම්. දගතියට යන් අක මැත්තක් තියෙනවා නම් දැනට දෙවලොවයින දෙවිවරු මාසකට දවස් හයක් පූර්ණ පෝසත සමාදන් වෙලා නන් එෙහි ගිහිල්ල තියෙන්නේ අපි මේ සමාධන් වෙලා ආරක්ෂා කරන ප්‍රමාණය සුගතියට යන්ට ප්‍රමාණවද කියලා අපහු අපි අපේ අහල බලට ඕනෑ ඒ ඒ සුගතිය ගිය මේ විදිහට කටයුතු කරලා නම් ඒ විදිහයට කටයුතු නොකර අපිට කවදාවත එහෙයන්ට වෙන්නේ එහ අන්ඩ වෙන්නේ නෑ මාසට දව හය හයත් තබා අපට හතරක්වත් සාමාන්‍යයෙන් හතරකුත් නෑ අපිශිල්ගන්නපු මාසකට එකයි. ඒකත් උදේදල හවස් වෙනකම් විතරයි. නමුත් කල්පනා කරනවා සුගතියට ඇට. පුළුහන්ද කියන ප්‍රශ්නයට අපි මොඋත්තර සපය ඇන්ඩ ඕනෑ. භාගිතුන් අහසගේ දේශනාව හැටියට් නං. එහෙම කර සුගතියට ඇන්ඩ තරම් පහසු. එතරම් පහසු නෑ ආං ඒකයි සඳහන්කළේ බැස ගැනීමේ ශ්‍රද්ධාවක් තියෙන්ට ඕනෑ ඇයි මේ වේ සහර වෙලාට උදේවිල් හවසයන්නේ සුගතියට අන්ඩත් ඕන එකම තියෙනවා එවනට තවත් වෙනත් අන්හාාවකුත් තියෙන වගෙදර රැක ගණ්ඩත් ඕනෙ දේපොල රැක ගණ්ඩත් ඕනෙ ආහාර නොගෙන ඉන්ඩත් බෑ බෙහෙත් බොන්්ඩත් තියෙනවා ඒවගේ ප්‍රශ් ගොඩක් කොළුවට යනවන්නේ සංසාරයට බය නෑ හැබැයි මැරැ කියලා බයයි මෙහෙත් පවිච්චි කළේ නැත්තන්. එවට භාගිතු නාස උපදස් දිලතිනවා එහෙම පාවිච්චි කරනවනම් එදාට පළතුරීෂවාගේ දෙයක් පාවිච්චි කරන්නට කියලා වෙනනම් ම කෝත අවසර දෙන්නේ. අපි කලින් මේ කාරනාව සාචා කරලා තියෙන ොකද විකාලා භෝජනය පිළිබඳ දේශනා දෙකක් කර තියෙනවා. සමහර කෙනෙක් බොහොම පහසුට හදාගන්නවා ලෙඩෙකුට අවසර තියෙනවා ආහාර ගණ්ඩ කියලා ැ කරුහරි අවසරදීල් ඇති භාගිතුන හසදී දීලනෑ මේශික්ෂාපදය පිළිබඳවයි තරන් ගැඹරින්ම යි ාගිතුන් වහස සඳහන් කරල තියෙන්නේ කාය පිළිබඳවතන් හාවයි මෙතන තියෙන්නේ. කෑම ඉල්ලන්නේ කයිට්නකාය පිළිබඳ තියන තෘෂ්ණාවයින් කර ගන්නඩ බැරි විච්චෙනන කොහොමද සසර දිගට මෙච්චර කල්ලාපු තෘෂ්ණාවයින් කරන්න. අංඒකයි මේශික්ෂාපද තරන් භාගිතුන්හස ගැමරින් අවධාරණය කලතින්. මේ මේ හේතු නිසා උදේවෙල්ල අපි හවසට යන නඟ කියන්නේ. මාසකටම අපිට දොළොස් පයක්වොත් අපි සිල් නෑ. අර්දෝපෝසතයක්වොත් නෑ. දෙවනට අපිහිතනවා සුගතීටය නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කලා නං විසිහතර පෑසිල් ආරක්ෂා කර හම මෙ මේ වගේ යහපතක් සැලසෙනවා කියලා. භාගිතුන් වහන්සේ දේශනා කලානං. දිවිහිමියෙන් පන්සිල් ආරක්ෂා කරගත්ත හම මේ තරංරකවරණයක් තියෙනෝ කියලා. මම ඒක කරනවාමයි. ආංෙකයි බැස ගැනීමේ ශ්‍රද්ධහම. බැසගත්තට මදි වීර කරන්නත් ඕනෑ. ශසනයට එනවා සිල් ආරක්‍ෂා කරන්න වීර කරනවා. අනුපුබ්බ සික්කා. අනුපුබ්බ කිරයා අනුපු්බ ප්‍රතිපද. මේ මේ අනුපූරෝ වූ ප්‍රතිපදාවෝය තමයි. ශසානය ගමනක් යැනවනං යන්න පුළුහංකම තියෙන්නේ ඒ ඒ කතා කරන්නේ මොන ස්වදාව ගැනද ඒකට හොඳ ශ්‍රද්ධාවක් ඕන ඒ කතා කරන්නේ ඕ කප්පන ශ්‍රද්ධාව බැස ගැනීමේ ශ්‍රද්ධාව පිළිබඳවයි. ඒ ශ්‍රද්ධාව නැත්තං අිතාම මේ ශාසනෙන් ගමනක් යන්ඩ සූදානන් වෙන පිරිසක් නොවෙයි කියල තමයි සඳහන් කරන්න වෙන්නේ. ඒනඟට පින්වතිනේ උපසංකමන්තෝ පෛරුපාසිති උපසංකම කියල මෙතන සඳහන් කරන්නේ ගරු කටයුතු උත්තමයන් වෙතට යනවා කියන එකයි. ගරු කල යුතු උතුමන්. පිදිය යුතු උතුමන් ගාවට යනවා. ඒ අනෙ මකටද ධර්මය දැනකන්ට. ආං එහෙම ගරු කල ුතු උතුමන් වෙත එළැඹිලා උපස්ථාන කරමින් ළඟ ඉන්නවා. ගරු කටයුතු උතුමන් වහන්සේලා ළඟට ගිහිල්ලා උපස්ථාන කර කර උවහසල ළඟට වෙලා ඉන්නවා. පෛරු පාසන්තෝ සෝතංගෝද හති කල්්‍යයානමිත්‍රයන් ළඟට එළඹිලා ගරු කරමින් උපස්ථාන කරමෙන් ඉන්න කොට හොඳට කන යොමන්ඩ හිතෙනවා ගරු කරමින් උපස්ථාන කරමින් ඉන්න කොට උන්වහන්සේලාට කං යොමු කරන්න හිතෙනවා. උන්වහන්සේල කියන දට ඇහුම්කං දෙන්න හිතෙනවා. ඒක ජීවිතයට එකතු කරගන්න හිතෙන. පරු පාසන්ත ව සෝතං ෝදහතේ ආශ්‍රය කරනකොට කං යොමු කරන්න හිතෙනවා ඕ හිට සෝතෝ දම්මං සුනාති බොහෝම හොඳට එළඹ සිටි සිහියෙන් යුක්තව ධර්මශ්‍රවනය කරන්න හිතෙනවා උන්වහන්සේලාට කං යොමු කරඩ හිතෙනවා නීට පස්සේ එල්ලඹ සිටි සිහියෙන් කියල කියන්නේ මන වූ සිහියකින් යුක්තව ධර්මශ්‍රවනය කරඩ හිතෙනවා. සුත්වා දම්මං ධාරීති. අහල ඒ ධර්මය දරනවා. ධරණවා කියල කිව මතකතියාගන්නවා. අහපු ධර්මය හොඳයට ධහරණය කරගන්නවා. දතානං දම්මානං අට්ටන් උපපරික්ගති. තමන් මතක තබා ගත් ධර්මයෙහි අර්ථය දැඩිව පීක්ෂා කරනවා. ධර්මකාරණා මතකතියාගෙන විතරක් ඉන්නෙ නෑ. ඒ ධර්මකාරණාවන්ගේ අර්ථය හොඳට පරීක්ෂා කරනවා මොනවද මේ කියල තියන්නේ කොහොමද මේ සඳහන් කරලා තියන්නේ ඇයි මෙහෙම වෙන්නේ අං ඒවාගේ අර්ථය හැම පැත්තෙන්ම මෙනෙහිරර මෙනෙහි කරර සිහිය එළඹවාගෙන ඒ ධර්ම කාරණාව පිළිබඳ ්‍රද්ධව උපදවා ගන්නවා සඳහන් කරනවා මනසානු පෙක්කිතා කියන තැනට හිත වඩනවා කියලා මකද මනසානු පෙක්කිතා කියල කියන්නේ. භාගිතුන් වහස දේශනා කරපු අපූරු සූත්‍ර දේශනාවක්තියෙනවා ධර්මශ ්‍රවණය කිරීම පිළිබඳව. මොකදද බනැහීම පිළිබඳව දේශනා කරපු සූත්‍රයේ ඒ සූත්‍රය හඳුන්වන සෝතානු දහත සූත්‍රයේ කියලා. අට්ටිකත්වා මනසිකත්වා ඒක එමිතන කියන්නේ මනසානු පෙක්කතා අට්ටිකත්වා මනසිකත්තා මනසානු පෙක්කිිතා හොඳට මතක දයාගත්ත ධර්මකාරණා ආපහෝ ආපහු ආවර්ජනය කර කර ර්ජය නැව නැවත සිහ එළඹවා ගැනිමම්ම ඒ කාරණා ආවර්ජනය කරනවා. ධර්මකාරණා විමසනවා. මනසිකත්වා කෙලකිවේ එකයි. මනසානු පෙක්කතා. තමන්ම මනසිංම විමසනවා. අත්තානං උපපරික්කතු දම්මන් නිර්ජාණනං කමති අර්ථය දැඩිසේ පරීක්ෂා කරන කෙනාට ධර්මය අවබෝධ වීමෙන් උපේක්ෂාවකට පැමිණිෙනවා. අර්ථය මැනවින් පරීක්ෂා කරනවා. එනිසා අර්ථ හොඳට වැටහෙනවා. අං ඒ පුද්ගලයා මනාව උපේක්ෂා සහගත වෙනවා. ධර්මය හොඳට අවබෝධ කරගත්ත කෙනාට මේලෝග හැම දෙයක්ම හොඳට තේරෙන් නිසා අවබෝධ වඩ පටන්ගන්න නිසාඒ කිසි දෙකට කලකිරන්නෙත් නෑ ගැටෙන්ඩ යන්නෙත් නෑ. එනිසා හැලහැප්පීම් නෑ එ නිසා අඩදවරවමුත් නෑ. එනිසා කලකිරීමකුත් නෑ දෙ නිසා දැඩිසේ දුකක් දෙන ස්වභාවයකුත් නෑ මොකද කරුණු කාරණාව හොඳට දන්නවා කොහොමොද ලෝකස්වභාවය මේක පවතින්න කියලා. ඳ දම්ම නිජානක් අන්තියා සති චන්දෝ ජායති. පින් කරන්්ඩම ඕන කියල සඳහන් කරනවා. ආං ඊ පුද්ගලයට පින්රලා පින්රලා මේ සසරින් විදෙන්්ඩ මෝනකින අදහසට එනවා. එනිසා ඇයට හිතවා පින් කරන්්ඩ මෝනෑ. එහෙම ඇතිවෙන බලවත් කැමැත්තට තමයි මෙතන මේ සියල්ලම නවත්තලා පින්කන් කරන්න හිතෙනවා. දම්මන් නිජානක් කත්තියා සති චන්දූ ජායිතී කියෙනෙකැ එකයි. මම කරන අනික් බාහිර වැඩ සේරම පැත්තකදාලා. මා විසින් බොහෝ කුසල්ම රැස් කරණඩුත් සහකර ගතතුයි. ඒන්නේ ආමිස සැප ඔක්කොම පැත්තකදාලා නිරාමිස සුවය උදෙසාම කටයුතු කරනවා කිය හැ ීමට එෙනවා සතුටක් තියෙනවනං සැනසීමක් තියෙනවනං ආරක්ෂාවක් තියෙනවන මේ කුසලේ ළඟ විතරයි කියෙන හැඟීමේනවා. ආංඒකයි සඳහන් කළේ ඡන්දෝජායිති අනිත් සියල්ල ම අතහැරලා පිම්ම කරනවා කියෙන හැගීමට එළඹෙනවා සඳහන් කරනවා එක නිකම්ම ඡන්දයක් නෙමේ භාවනාවෙන් ප්‍රඥාවකින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී මේකම කළ යුතුයි කියල දැඩිසේ හැඟීමයි. එකකම් ඇතියෙච්ච දෙයක් නෙමෙයි. එක හොඳට භාවනා කරනකොට. භාවනාමය ඥානයකින් ප්‍ර්‍යවේක්ෂා කරද්දී තමයි මේ කාරණාව වැටහෙන්නේ. මනාව අවබෝධරෙනවා. මනාව වැටහෙනවා. එතකොට තේරෙනවා නෑ වැඩි වැඩියෙන් කරන්න ඕනෙ පෙන් කියලා. කලා මදි කියල මයි හිතෙන්නේ. කලාට වඩා තව බොහෝ දේවල් කරන්න තියෙනවා. කරපු ප්‍රමාණය ටිකයි. ගණඩ තියන ප්‍රමාණය මහ ගොඩා. ආංගේ කරගණ්ඩ තියෙන ප්‍රමාණය වැඩිවැඩියෙන් කරගණ්ඩෝ නෑ හෙට මටාලුතිෙන් ජීවිතයක් තියයි කියලා විශ්වාස නෑ. එකකන භාගිතුන් වහසේ අර බද්ධය කරත සූත්‍ර ෝල දේශනා කරලති. අජේව කිච්චන් ආතපපං කෝජඥඥා මරණක් සුයේ. කළයිතු දෙයක් වෙත්නං අදම කරගණ්ඩ කවුද දන්න හෙට මැරැයිද කියලා. ආංගේ කාරණාව වයිම සඳහන් කරන්නේ වහ වහා පින්කර ගණ්ඩ හිතෙනවා. කලාා මදි කියලම හිතෙනවා.ඒ නිසා අනිත් දේවල් කරන ගමන් තවත් භාවනාවක්ම කර ගණ්ඩෝන කියලත් තිතෙනවා. අනිත් දේවල් කරන ගමන් කියල කීවේ. දනුත් දෙෙනවා. සිලුත් ආරක්‍ෂා කරනෝ. බනත් අහනවා තවත් බොහෝ පින්කනුත් කරනවා ඒ අතර භාවනාවකුත් කර ගණ්ඩුවන කියන කරණාව, තහරන්නෙම නැතුව ඒකටත් යෙදෙනවා ඒකටත් කාලෙ හදා ගන්නවා ත් ඒකටත් වීරය වඩනවා. අගේ නිසා මේ කාරණාවට කියන්නේ පදන් වීරය වඩනවා කියලා. මකද මේ පදන් වීරය වඩනවා කියල කියන්නේ. නිවන උදෙසාම වීරය කරනවා කියන කාරණාවල්ම කතා කරන්න. සාමාන්‍ය වීරයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ නිතාම ගැඹුරු වීරිය පිළිබඳ සියල්ලම අත්හරණවා කියනකිවේකයි ඔක්කොම අතහැරලා නිවනටම වීර වඩනවා පදන් වීරය වඩනවකින් තැනනම් සඳහන්කරනවා මගේ ශරීරයේ ලේමස් ඇටනහර වේලි ලගියත් බලාපොරොත්ව වෙන කාරය මුදුම් පත්කර ගන්න නැතුව මෙතනින් නැගිටින්නේ නෑ කියල වීර් අධිෂ්ඨාන කරපු උතුමන් වහන්සේලා පිළිබඳව ඕන තරග ප ියහලතියනවා. ම වීර්යේ අධිෂ්ඨාන කරලා වාඩිුනහම දවසත් දෙකක් තුනක් යනකොට නොයේ ප්‍රශ්නය නවා දෙකක් තුනක් ඉන්න බෑවැඩ ගියනවා පිපාසය නව නිදි මතය නවා ලාන්ත ගතියනව දැන්න නැගිටිුන්න ඕන කල හිතනවා නමුත් එහම නැගිටිනවද නෑ වාඩියුනේ උතුම් පලයක් ලබනෝ මයි ලේමස් ඇට නහර වේලුනත් නැගිටිෑ කියලා. ඒ කියන්නේ ප්‍රතිඵලයේ හම්බව වුණොත් නැගිටිනවා. තම්බ වනේ නැත්තං වාඩිවෙච්ච ගහයට කරෝල කෑල්ලක්වාගේ වෙල්ලා යනොමිසක් නැගිටින්නේ නැගිටින්නේ නෑයාගේකටඒ පදන් වීර්ර කියලා කියන්නේ. එහෙම වීර්ය වඩන්ඩ ස්‍රද්ධාවති විිච්ච උත්තමයන් වහන්සේලා මේ ශාසනය ඕන තරන් හිටිය. එනම් මෙතන සඳහන් කරන්නේ අනිත් සියල්ල ම අතහැරලා. නිවන උදෙසාම කටයුතු කරනවා. එකන ලෞකික සම්පත්ම කොත් මොහොයන්නේ නෑ. උතුම් සැපයක් වෙනුවෙන් අද මේ ජීවිතය හැම දෙයක්ම පරිත්‍යයාග කරලා තියෙනවා. එනම් පිනතින මෙතන සඳහන් කරන්නේ අර්හත්වයේ මග මයි කෙල විස්තර කරනවා. මේ සඳහන් කරලා තියෙන්නේ අර්හත්වයේ පාරමයි. අරහත්වයට යන මගමයි. එහෙම කෙනාට ප්‍රත්‍යවේක්ෂාඥාන පහත් පහළ වෙනවා කියෙන සඳහන් කරනවා නද ප්‍රතිවීක්ෂාාන පහ මෙතන සඳහන් කරනවා තමන්ට මේ මාර්ගයේ ඇතිවුණා මේ පලේ ඇතිවුුණ මේ තරං ප්‍රමාණයක් කෙලෙස් නැතිවුුණ මේ තරම් ප්‍රමාණයක් ඉතිරිවුුණා මෙන්න මේකයි නිර්වාණය එතමයි පහළවෙෙන ප්‍රත්තිවීක්ෂාඥාන පහ මොකක්ද තමන්ට මේ මාර්ගයේ ඇතිවුුණා මේ පලේ ඇතිවුනා මොනමාර්ගයේද ඇතිවුණේ මොන පලේද ඇතිවුුණේ සෝවාන් මාර්ගයේද සෝවාන් පලේද සකදාගාමි මාර්ගයේද සකදාගාමි පලේද. අනාගාමි මාර්ගයේද අනගාමී පලේද එන මොන මාර්ගද ඇතිවුණේ මොනපලේද ඇතිවුණේ මේ මාර්ගයේ ඇතිවුණා මේ පලේ ඇතිවුණා. මේ තරම් ප්‍රමාණය කෙලෙස් ඇතිවුණා. මේ මාර්ගයේ මේ පලේ ලබනකොට මගේ කෙස් වලින්ග මෙච්චර ප්‍රමාණයක් නැතිවුණ. මේ තරන් කෙලෙස් ප්‍රමාණයක් ඉතුර වුණා. මෙච්චරක් නැති වුණ මෙච්චනක් ඉතුරුණා මෙන්න මේකයි නිර්වාණය කියෙන කියන්නේ. එතකට මෙතන මෙන්න මේකයි නිර්වානය කියර කියෙන වත් කෙස් කොටක් ඉතුරු කරගද නිර්වාණට ගී. නෑ ඒ ඉතුරුවවෙච්ච කොටසත් නැති කර හම තමයි නිර්වාණයට යන්න පුළුවන්. නිර්වාණය ලඟ කිසි කලේසියක් කිම කලේසයක් නෑ. සියලූම බැඳීම් මුලින් නිදහස් වෙච්ච හැම්ම දෙයිම්ම නිදහස් වුන ඒ අති උතුම් මහාශ්‍රාවකයන් වහන්සේලා ඉ මහරහතන් වහන්සේලා බොදු මහකාර විවික සුවයක් උන්වහසේලා භුක්තිවින්දා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා මාර්ගය පලය නැතිවූ කෙලෙස් ඉතුරූ කෙලෙස් සහ නිවන පිළිබඳවඥාන පහත් පහළ වෙන කෙලෙ සඳහන් කරන. සඳහ කරනවා මුල් මාර්ග තුන පිළිබඳෝම මේ ඥාන පහ පහළ වෙනෝ. මුල් මාර්ග තුන පිළිබඳෝම මෙ ඥාන පහ පහළ වෙනවා. එමනවද මුල් මාර්ග කියල කීව සෝවාන් සකදාගාමි අනාගාමි. අරහත්ත මාර්ගයෙන් පසු ප්‍රත්තිවේක්ෂා ඥාන හතරක් පහළ වෙනෝ. අරහත්ත මාර්ගයෙන් පස්සේ ප්‍රත්තිවේක්ෂා ඥාන පහක් පහළලවිට දෙ හතරයි පහළ වෙන්නේ සඳහ කරනවා මොකද ඉතුරු වන කෙලෙස් ප්‍රමාණයක් නැති නිසා. තේරුුණ අදී කාරණාව මුලින් ප්‍රත්තිවේක්ෂා පහමත්කද. මෙන්න මේ මාර්ගයේ ඇතිවුණා මේ පලය ඇතිවුණා. මෙච්චර කෙලෙස් ප්‍රමාණයක් නැති වුණ මෙච්චන කෙලෙස් ප්‍රමායක් ඉතුර වුණා මෙන්න මේකයි නිවන. කියල ප්‍රත්තිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. එකට අරහත්තය ලැබුවට පස්ස පහක් පහළ වෙන්නේ හතරයි පහළවෙනි කලා සඳහන් කලා මොකදේ ඉතුර වුණ කෙලෙස් ප්‍රමාණයක් නෑ. එනම් මෙන්න මේ මාර්ගයේ ලැබුව මෙන්න මේ පලේ ලැබ්වා. මේ තරන් කෙලෙස් ප්‍රමාණයක් නැති වුණ මෙන්න මේ කයි නිවන. මේ තරන් කෙස් ප්‍රමාණයක් ඉතුරුුණ කියල කරන්න ද ති න දර්හත්තයේද. ක් නෑන ඒහින්දා ඒ කාරණවා ඉන්ගෙනවා එතෙන්ට යනවා මෙන්න මේකයි නිවන කියන කාරණාව. එනම් මාර්ග සහ ඉතුරු මාර්ගතුනේ මාර්ග පලතුනේ මේ ප්‍රතිවේක්ෂාඥාන පහම පහළ වෙනවා අරහත්ේද පහළවෙෙන ප්‍රත්තිවේක්ෂාඥාන හතරයි කෙල සඳහන් කළේ ආගේ නිසා.ඉලකට මේ ගමන සඳහන් කරනවා මේ විදිහෙට යායිුතුව තිබනත් මේ අස්සජී පුනබසුක දෙදෙනටත් මේ ශ්‍රද්ධාව තිබුණි නැති නිසා තැන් එතකොට මේ කීටාගිරි සූත්‍ර දේශනාව දේශනා කරඩ හේතුනේ ඇයි විශේෂ මූලික කාරණාවක් බවට පත් ේච් අාස් ජිී හපුන අබසුප්ක කියන භික්‍ෂූන් වහසල දෙනමක් මුල් කරගෙන මේ කීටාගිරි සූත්‍රය තවත් භගිතුන් වහස පැහැදිලි කලා භික්‍ෂූන් වහසලට දේශනා කලා ජ න බසු කිය ික්ෂූන් හස දෙන භාගිතුු හස කාරනාව පිළිගත්තනෑ ඒදන්නට තමයි භාගිතුනු හසමි කරුණු දක්ව වන්නේ. එමනම් මේ කාරණාව අපේ අයට වැටහෙන්ඩ කීටා ගිරි සූත්‍රයේ මුල ඉදලම අහන් ඩෝනෑ. එහෙමුණොත් තමයි කාරනාව මනාව අවබෝධ වෙන්නේ. මොකද මේ සූත්‍රයෙන් අපි මනිසාකච්ඡා කරන්නේ පස්වෙනි දේශනාව. අ නිසා දෙසූත්‍රයේ මුල ඉදලහ ොමි තාම වටින සත්‍ර දේශනාවක්. සංසාරෙන් එතර ඇන්ඩ කරුණු දේශනා කරපු තවත් මනාසූත්‍ර දේශනාවක් කීටාගේ සූත්‍රයේ. ඉනිසා මුල ඉඳල දේශනා කටයු කරලා තියෙනවා ඒ කරුණු ශ්‍රවණය කරලා තමන් පටිගතකරූපු දේශනාව ආං එදාට මීට වඩා හොඳට ඔබට අවබෝධ වෙන්ට පටන්ගන්නවා මොකත්ද මේ කීවේ කියලා. ඒකයි මෙතන සඳහන් කරන්නේ මේ ගමන මේ විදිහට යායුතුව තිබුණත්. මොන ගමනද සංසාරයෙන් එතරවෙන්ඩ යන ගමන මේ විදිහට යයිතුව තිබුණත්. අස්සජී පුනබ්බසුක දෙදෙනටත් මේ ශ්‍රද්ධාව තිබුණිනැති නිසා. මෙ මේ විදිහෙට අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරයා අනුපුබ්බ පටිපදා. මේ මේ අනුපූර් ප්‍රතිපදාවෙන්, මේ ගමන යන්න ඕන කියන ්‍රද්ධාව, මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහසල දෙන්නට තිබනෙත් තිබුණෙත් නෑ. භාග්‍යතුන් වහන්සේට, පෙරගමං කලිත් නෑ මකද මේ දෙන්නට විශාල ශ්‍රාවක පිරිසක්කන්නවා අන් ඒ හින්ද ඒගොල්ලු හිතුවී අපිත් හුඟක් උසස් අය කියලා තමනත් නිකං ශාස්ත්‍රුවරුවාගේ හිටිය ශ්‍රද්ධාව කොයි තරං හීනද බුදුරජාණන් වහසට පෙරගම පෙරගමංවත් කළේ නෑ ආගේ නිසා තමන් දන්නවා කියලම හිතාගෙන ඉන්නවා ආං ඒ චරියාව ගරහමින් බුදුරජාණන් වහන්සේ කියේර තියන අභික්‍ෂුණී තොපට ඒ ශ්‍රද්ධාවවත් තිබුණ නෑ. මහනින නුඹලාට භාගිතුන් වහන්සේට පෙරගමන් කළ යුතුයි කියන ශ්‍රද්ධාවවත් තිබුණි නෑ. එතරම් මහපුදුම මානනාධික ස්වභාවයක්ේ ඇය ගවත් තිබුණා. ආං ඒ නිසා ශ්‍රද්ධාවෙන් එළඹීමක් තිබුණෙත් නෑ ැ අප සඳහන් කරන්නේ ්‍රද්ධාවෙන් යුක්තව එළමෙන් ඕන කල්ල්‍ය නනි මිත්‍රය ගාවට. පෛරි පාසන්තව සෝතන් ඕදහති අධිවශන් අපි සඳහන් කලි නමු ඔබලාට ශ්‍රද්ධාව නැති හින්දා ස්්‍රද්ධාවෙන් එළඹීමක් තිබුුණෙත් නෑ. ස්්‍රද්ධාවෙන් එළඹීමක් තිුණ නැති නිසා ශ්‍රද්ධාවෙන් කංයොමු කිරීමක් තිබුුණෙත් නෑ. එළඹිලා උපස්ථාන කරමින් ඉන්නකොට කංයොමු කරන්න හිතෙනවා. නම් ශ්‍රද්ධාව නැති නිසා බලාට එහෙම කංයොමු කිරීමක් තිබුණත් තිබුණිත් නෑ. ආං ඒ නිසාම ඔබලා හරියට ධර්මශ්‍රවනයළත් ධර්මශ්‍රවනය කළත් නෑ. ඒ නිසාම ධාරණය කරගණ්ඩ දෙයක් තිබුණිත් නෑ ශ්‍රද්ධාව ගෙලඹුණේ නෑ කංයොමු කළේ නෑ ඒ නිසා ධර්මශ්‍රවනයක් තිබනේ නෑ ධර්මශ්‍රවනය කරපු නැති නිසා ධාරණය කරගණ්ඩ දෙයක් තිබුණනිත් නෑ. අර්ථ පරිීක්ෂා කිරීමක් තිබුනෙත් නෑ. අවබෝධ කිරීමක් තිබුනෙත් නෑ චන්ද ඒපදීමකුත් නෑ ආගේ නිසා උත්සාහ කිරීමකුත් නෑ. අර්ථපරික්ෂා කිරීමකුත් නෑ කියලකිව. අපිට මෙධර්මයේ මනවශ්‍රවනය කරඩ ඕන වචනයෙන් වනය අර්ථය පරීක්ෂා කරල බලන්ඩෝනෑ මෙෙහි කර් ඕනෑ නමුත් ශ්‍රද්ධාව නැති නිසා අර්ථපරික්ෂා කිරීමක් තිබුණනෙත් නෑ එහම පරීක්ෂා කරල අවබෝධ කරගැන්ඩු උමනාවක් ඔබලාට තිබනත් ඕමනාවක් තිබුනෙත් නෑ. අවබෝධ කරගෙන ඒ ධර්මය තුලෙ සම්පූර්ණයෙන්ම යෙදෙන්ඩුවන කියන චන්දය කැමැත්ත ඔබලට තිබුණෙත් නෑ එනකට සඳහන් කරනවා ආන් ඒ නිසා උත්සාහ කිරීමක් තිබුනෙත් නෑ. චන්දෝ ජාහිත චන්දයේ තිබුනෙත් නෑ ඒ කැමැත්ත නෙ ති නිසා. උත්සාහ කිරීමක් තිබුුණිත් නෑ. අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් තුලනය කිරීමක් තිබුණිත් නෑ. ඒ නිසා පදන්වීර වැඩීමක් තිබුුණිත් නෑ. මේ කෙලෙස් අයින් කරන්න උත්සහ කළේ නෑ. ත්‍රලක්ෂණය මේ මනාවත් ්‍රලක්ෂණයෙන් තුලනය කරඩ. සමතුලිත කරගඩ ඕමන ඕමනාවක් තිබුණෙත් නෑ ආන් ඒ නිසා, පදන් වීරය වැඩීමක් නුබලාට තිබුුණෙත් නැෑ. නුබලා මොනතර මිත්‍යා ප්‍රතිපන්නද මිත්‍යා ප්‍රතිපන්නයි කියල සඳහන් කරන්නේ. වැරදි මත එක ඉන්නේ. භාගිතුන් වහසගේ ධර්මකාරණාවට ගරු කරන්නේ ගරු කරන්නේ නෑ. මිත්‍යා මතයක ඉන්න. ඇ බාගිතතුන් වහස සඳහන් කලානන්නේ ප්‍රාත්‍රී භෝජනයෙන් වලකට කියලා. සූත්‍රයේ ඒ මත දේශනා වෙන සූත්‍රයක්. නමුත් මේ භික්‍ෂූන් වහන්සලා දෙන්න කියනවා නෑනෑ අපිරාත්‍රී බෝජනය වලදවා කියලා. ආගකයිකිවී. බුද්ධ වචනයට ගරු කෙලෙ නෑ. මිත්‍යාප්‍රති පන්නයි. සසරින් විදෙන්ඩ යන ගමන භාගිතුන් වහස දේශනා ක්‍ර පිදිහට අනු ගමන කලේ න පිළිගක්ත්ති නෑ. සම්මාධිට්්‍යයට ආවෙනෑ මිත්‍ය දෘෂ්ටික ඉන්නේ නුබලා මොන තරම් මිත්‍යා ප්‍රති පන්නද. කොයි තරම්. අ්ඥාන පුරුෂෝද මන් තරං විද්‍යා ප්‍රතිපන්නද කොයි තරං අග්ඥානද මේ ශාසනයෙන් ධර්මයෙන් වනයෙන් නුඹලා කොයි තරන් දුරයි දෙ කියලා වගිතු නොහස ප්‍රශ්නයක් හනෝ. එ උන්වහන්සල ශාසනයෙන් හුග ඈත ඉන්න පිරිසක් කියලා. එමන අද කීට අගරි සූත්‍ර දේශනාව මේ හෝරාවට නියමිත ප්‍රමාණයට අපිමැතනින් නිමා කරමු. අවත් මේ දේශනාව කේට අගිරි සූත්‍ර යාශ්‍රය කරගෙන ඉදිරියට සිද්ධ කරට තියනවා. අදට ධර්ම දේශනාවට නියමිත කාලයේ ඉවර නිසා භාගිතුන් වහසේ පිළිබඳව ශ්‍රද්ධාවක් තිබුණ නැති නිසා මේ සාාසනින් ඔබලා බොහොම දුරයි කියල ා ගිතුන් වහසේ ඒ භික්‍ෂූන් වහසලට සඳහන් කළා. ඒ කාරණාව අපිට කොහොම දෙකතු වෙන්නේ. අපිත් එහෙනක් මේ ශාසනයෙන් කොච්චර දුරද කියන කාරණාව අපි ඊළඟ අවස්ථාවදී සාකච්ඡා කරු.